ලෝකකුසලන ක්වොලිෆයි තරගාවලියේ සුපිරි 6 දෙනාගේ තරඟ වටේ 4 වන තරඟ එසේ නැත්නම් ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 6 දී ක්‍රීඩා කරන දෙවන තරඟේ වන මෙම තීරණාත්මක තරඟය අද පස්වර 12 තිර ආරම්භ වීම නියමිතයි. ඒ සත්කාරක සිම්බාබ්වේ කණ්ඩායම සමගිනේ. මේ වෙනුවට ශ්‍රී ලංකා කණ්ඩායමත් මූලික වටේ තරඟ 4ක් වගේම සුපිරි 6 දෙනාගේ තරඟ වටේ ක්‍රීඩා කරන පළමු තරඟේ ජයගෙන ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන තමයි ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ පසුවන්නේ. එවගේම සිම්බාබ්වේ කණ්ඩායමත් ඔවුන් මෙවර තරඟාවලිය තුර ක්‍රීඩා කරපු තරඟ පහම ජයගෙන ප්‍රසාද ලකුණු 6ක් ලබාගෙන සුපිරි 6 දෙනාගේ ප්‍රසාද ලකුණු සටහනේ දෙවන තැන තමයි පසුවන්නේ. සුපිරි 6 දෙනාගේ තරඟ වටේ ඊයේ පැවති තරඟයේදී දෙවරක් එක් දින ලෝක සුරැම් බවට පත් වූ බටේරින් දිය කොදිය කණ්ඩායම පරාජයට පත් කරමින් ස්කොට්ලන්ත කණ්ඩායම පෙරලිකාර ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වීම සමගින්ම සුපිරි 6 දෙනාගේ තරඟ වටේ ප්‍රසාද ලකුණු සටහන මේ වන විටත් ඉතාම උණුසුම් හා තරඟකාරී මට්ටමකට තමයි පැමිණ තිබෙන්නේ. ඒ ස්කොට්ලන්ත කණ්ඩායම මෙම ලැබූ ජයග්‍රහණ සමගින්ම ප්‍රසාද ලකුණු 4ක් ලබා ගැනීමයි. මේ වන විට ඔවුන් එම ප්‍රසාද ලකුණු සටහනේ 3 වන තැන තමයි පසුවන්නේ. ඒ නිසාම අද පැවැත්වෙන ශ්‍රී ලංකා සිම්බාබ්වේ තරඟයේ ඉතාම තීරණාත්මක තරඟයක් බවට පත් වී තිබෙනවා. එහිදී මෙම තරඟයේ ජය ගන්නා කණ්ඩායමට ක්වොලිෆයි තරඟාවලියේ අවසාන තරඟයට වගේම එක් දින ලෝක කුසලානයේ තමන්ගේ ස්ථානය වෙන් කර ගැනීමට අවස්ථාව ලැබෙනවා. ඊට අමතරව මෙම තරඟයේ පරාජය වන කණ්ඩායම් දෙකෙන් එකකට තවත් එක් අවස්ථාවක් තිබෙනවා ක්වොලිෆයි තරඟාවලියේ අවසාන තරඟයට වගේම ලෝක කුසලානයේ වෙනුවෙන් තමන්ගේ ස්ථානය වෙන් කරගන්න. කොහොම වුණත් අද පැවැත්වෙන තරඟයේ පරාජයට පත් වෙන කණ්ඩායමට අවසාන මා තරඟයට පිවිසෙන්න හොඳ තරඟයක් දෙන්නට සිදු වෙනවා. වන්ද ස්කොට්ලන්ත කණ්ඩායමත් ප්‍රසාද ලකුණු සටහනේ 3 වන තැන ප්‍රසාද ලකුණු 4ක් ලබාගෙන සිටින නිසා එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත් වුණා. ශ්‍රී ලංකාවට මුණ ගැසෙන්නේ බටේරින් දිය කොදිය කණ්ඩායමයි. සිම්බාබ්වේ කණ්ඩායම පරාජයට පත් වුණොත් සිම්බාබ්වේ කණ්ඩායමට මුණ ගැහෙන්නේ ස්කොට්ලන්ත කණ්ඩායමයි. ඒ නිසාම තමයි මේ වෙන විට සුපිරි 6 දෙනාගේ තරඟ වටේ ඉතාම තරඟකාරී මට්ටමකට පැමිණ තිබෙන්නේ. කෙසේ වෙතත් නෙදර්ලන්ත තරඟයේදී ආබාධයක ලක් වූ ලහිරු කුමාරට ඉදිරියේ පැවැත්වෙන ලෝක කුසලන ක්වොලිෆයි තරඟාවලියේ සීලුම තරඟ මගහැරී ගොස් තිබෙනවා. ඒ අනුව ඔහුව නැවතත් ඉක්මනින්ම ශ්‍රී ලංකාවට කැඳවා ගැනීමට තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කටයුතු කරමින් සිටින්නේ. ඒ අනුව මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලතම වේගපන්දුවන් නම් දෙදෙනෙක් ආබාධයකට ලක් වීම නිසා කණ්ඩායමෙන් ඉවත්ව තමයි සිටින්නේ. මීට පෙර දුස්මන්ත චමීර ආබාධයක් හේතුව ඉවත් වීමයි. දුස්මන්ත වෙනුවට කණ්ඩායමට එක් කළේ දිල්ෂාන් මත්සංකයි. නමුත් ලයිරු කුමාර වෙනුවට කණ්ඩායමට එක් කර තිබෙන්නේ සහන් ආරච්චිගේවයි. ඒ අනුව සිම්බාබ්වේ සමගින් පැවතෙන මෙම තීරණාත්මක තරඟයට ශ්‍රී ලංකා කණ්ඩායමේ අනිවාර්ය වෙනසක් සිදු වීම නියමිතයි. ඒ ලහිරු කුමාරගේ හිස්සු වේගපන්දුවේ පුරපාඩුවයි. ඒ අනුව ලහිරුගේ නිස්වන ස්ථානයට කසුන් රාජිත්ව කැඳවයිද චාමිකව කැඳවයිද එසේ නැත්නම් මතිස පසිරනට අවස්ථාවක් ලැබෙයිද කියලා බලමු. කොහොම වුණත් ලහිරු කුමාර හැරෙන්නට පසුගිය තරඟයට ක්‍රීඩා කළපු කණ්ඩායම බොහෝ දුරට සිම්බාබ්වේට එරෙහිව අද ක්‍රීඩා කිරීමට වැඩි අවස්ථාවක් තිබෙනවා. එහිදී ලහිරු කුමාරගේ නිස්වන වේගපන්දුවේ පුරපාඩුවට අත්දැකීම් බහුල කසුන් රාජිත්වට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබෙයි කියලා තමයි මේ වෙනුවට තොරතුරු වාර්තා වෙන්නේ. ඊට බලපෑ තිබෙන ප්‍රධානම හේතුව වන්නේ ඔහු මූලික වටේ තරඟ 4ටම ක්‍රීඩා කරලා යම් තාක් දුරට මෙම තනතිරු ගැන අධ්‍යයනයක් ලබා තිබෙන නිසායි. නමුත් බොහෝ ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ එකම බලාපොරොත්තු වී තිබෙන්නේ චාමික කරුණාරත්නට හෝ මතිස්ස පතිරණට මෙම ස්ථාන ලැබෙනවා නම් හොඳයි කියලා. ඒ අනුව අද දිනේදී ක්‍රීඩා කළයි කණ්ඩායම මෙන්න මේ විදිහට තමයි සැකසී තිබෙන්නේ. දිමුත් කරුණාරත්න, පැතුන් නිස්සංක, කුසල් මෙන්ඩිස්, සදීර සමරවික්‍රම, චරිත් අසලංක, දරංජය සිල්වා, දසුන් චානක, වනිදු අසරංග, මහේස් තීක්ෂණ, ඩිල්ෂාන් මල්සංක, චාමික කරුණාරත්න හෝ කසුන් රාජිත් යන ක්‍රීඩකයන් බොහෝ දුරට අවසාන ක්‍රීඩකයන් 11 දින අතරට එක් වෙන්නට වැඩි ඉඩ කඩක් පවතිනවා. අපි බලමු ලයිරුගේ ස්ථානයට චාමිකටද රාජිත්ටද එසේත් නැත්නම් මතීසට අවස්ථාවක් ලැබෙයිද කියලා. ඉතින් අයි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය තරඟයේදී පිටිකරුවන් අතින් සිදු වූ වැරදි සියල්ලම හදාගෙන මෙම තරඟය තුළ ඉතාම හොඳින් ක්‍රීඩා කරලා අවශ්‍ය ජයග්‍රහණ ලබා ගනිමු කියලා.